සූර්යා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලතම වස්තුව. ඒ වගේම සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන හැම ග්‍රහලෝකයක්ම කක්ෂගත වෙන්නේත් මෙයාගේ වටේ තමයි. ස්වභාවයෙන් තරුවක් වෙන දැවැන්ත සූර්යා ඉදිරියේ අපේ පෘථුවිය සමහර විට අපිට පේන්නේවත් නැති වුණත් ඔයා නිකමට හිතන්න අපේ පෘථුවිය සූර්යාට වඩා ලොකු වුණා නම් ඒකෙන් මොන වගේ දෙයක් සිද්ධ වෙන්න තිබ්බද කියලා. මේ උපකල්පනය ඔයාට විහිළුවක් වෙන්නේ එහෙම දෙයක් නොවන නිසා නෙවෙයි. එහෙම දෙයක් වුණා නම් ඒකෙන් අපේ පෘථුවියට සහ සූර්යාටත් වෙන ඉරණම ගැන ඔයා තාම හරියට දන්නේ නැති නිසා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මුළු සෞර ග්‍රහ මණ්ඩලයෙන්ම විශාල වස්තුව පෘථුවිය නිසා අපි තව දුරටත් සූර්යා වටේ කැරකෙන්නේ නැති වෙයිද? එහෙම නැත්නම් සූර්යා අපේ වටේ කැරකෙන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි. එහෙම දෙයක් වුණා නම් මෙච්චර කාලයක් සූර්යා වටේ ගමන් කරපු ඉතුරු ග්‍රහලෝකවලට මොන වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඉතින් ඔයාලා විශ්වාස කරන්න මේ වගේ තත්වයක අවසාන ප්‍රතිඵලයට අපේ මුළු සෞර ග්‍රහ මණ්ඩලයේම උඩයටුකුරු කරන්න වගේම ජීවයට හිතකර අපේ පෘථුවිය මේ වගේ යෝධ තාරකාවක් බවටත් පත් කරන්න පුළුවන්. Vermind Love Dharma obalata ketiyen Ape pruthuviyata wada surya kochchara vithara vishalayida Ape pruthuviya suryata wada loku karanna kalin mulinma danaginaimu ape surya kochchara vithara lokuyida kiyana eka gana Minumak bhavithayen kiwoth ape suryage vishkambaya kilometer million 1.4ක් ලොකුයි ඉතින් මේ ප්‍රමාණය ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට උදාහරණයකින් කියනවා නම් අපේ සූර්යාගේ ප්‍රමාණය බාස්කට්බෝලයක් තරමට කුඩා කළොත් සූර්යා බාස්කට්බෝලයක් ප්‍රමාණය වෙනකොට අපේ පෘථුවිය තල ඇටයක් තරම් කුඩායි. ඉතින් මෙන්න මේ නිසාම තමයි ඇත්තටම සූර්යා ඉදිරියෙන් පෘථුවිය තිබ්බහම අපිට පෘථුවිය හොයාගන්නවත් බැරි. ඒත් සූර්යාගේ ඉදන් අපේ පෘථුවියට පවතින කිලෝමීටර් මිලියන 150ක දුර නිසා බැලූ බැල්මටම අපිට නම් හිතෙන්නේ නැහැ සූර්යා මෙච්චර විශාලයි කියලා. හැබැයි සූර්යා අපිට වඩා ගොඩක් ලොකු වුණත් සූර්යා තාරකාවක් විදියට බැලුවොත් මේ කියන තරම් ලොකු නැහැ කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ස්වභාවයෙන් කහ වාමන තාරකාවක් වෙන අපේ සූර්යා ප්‍රමාණ්‍ය අතින් බැලුවොත් සුපිරි යෝධ තාරකාවකට වඩා කුඩායි වගේම රතු වාමන තාරකාවකට වඩා විශාලයි. ඉතින් සූර්යා ඉදිරියෙන් පෘථුවිය තිබ්බහම අපිට පෘථුවිය හොයාගන්න බැහැ වගේම තමයි සුපිරි යෝධ තාරකාවක් ඉදිරියෙන් සූර්යාව තිබ්බහම අපිට සූර්යාවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට අපේ සූර්යා පරිමාණයෙන් අපේ පෘථුවිය වගේ 13 ලක්ෂ ගුණයක් විශාලයි. ඒ වගේම සූර්යා කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන එකම ධාරක තාරකාව. ඒ කියන්නේ සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයෙන් තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක ඇතුළුව අනිත් හැම වස්තුවක්ම නිවැරදි කක්ෂයක රඳවා ගනිමින් සෞර ග්‍රහ මණ්ඩලය පවත්වාගෙන යාම සිද්ධ කරන්නේ. ඒත් වා නිකමට හිතන්න සූර්යාගේ ඔය ප්‍රමාණය අපේ පෘථුවියට ලැබුණා නම් මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඒ කියන්නේ අපේ පෘථුවිය මේ කියන විදියට අපේ සූර්යාටත් වඩා ලොකුයි. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නේ නැහැ කියලා අපි දන්නවා වුණත් මේ වගේ දෙයක් උපකල්පනයේදී අපේ පෘථුවිය සූර්යාට වඩා ලොකු වුණා නම් අපි නොහිතන දේවල් ගොඩක් සිද්ධ වෙන්න තිබ්බා. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා දෙකක් අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ සූර්යා පෘථුවියේ වර්තමාන ප්‍රමාණයට වඩා කුඩා වීම හරි එහෙමත් නැත්නම් පෘථුවියේ වර්තමාන සූර්යාගේ ප්‍රමාණයට වඩා විශාල වීම කියන අවස්ථා දෙක. ඉතින් අපි මෙතනින් පළවෙනි අවස්ථාව යටතේ ඒ කියන්නේ ඒ සූර්යා පෘථුවියේ වර්තමාන ප්‍රමාණයට වඩා කුඩා වීම කියන අවස්ථාව යටතේ ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් දේ ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම මේ වගේ අවස්ථාවකදී අපේ සූර්යා තව දුරටත් තාරකාවක් විදියට පවතින්නේ නැහැ. තාරකා විද්‍යාත්මක වස්තුන් වල පැවැත්ම සඳහා ඒ වස්තුන් අතර පවතින දුර වගේම විශාලත්වයත් ගොඩක් වැදගත් වෙන සාධකයක්. ඉතින් තාරකාවන් තමන්ට අවශ්‍ය වෙන ශක්තිය ලබා ගන්නේ හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු බවට පත් කිරීමේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියකින් කියලා ඔයාලා සමහර විට මීට කලින් අහලා ඇති. ඉතින් තාරකාවන් තමන්ට අවශ්‍ය වෙන තාප සහ ආලෝක ශක්තිය නිපදවා ගැනීම වෙනුවෙන් සිදු කරන මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියටත් තාරකාවක ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැදගත් වෙන සාධකයක්. මොකද වැඩි ස්කන්ධයක් සහිත තාරකාවන් තුල මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය කුඩා තාරකාවන් වලට වඩා වේගයෙන් සිදුවෙන නිසා තමයි තාරකාවක් විශාල වෙන තරමට ඒ තාරකාවන්ගේ දීප්තියත් වැඩි වීම සිද්ධ වෙන්නේ.
ඒ කියන්නේ ස්කන්ධය අනුව මන්දගාමී වෙන තාරකාවන්ගේ මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය තාරකාවක් කුඩා වෙන තරමට ක්‍රමයෙන් නතර වෙලා යනවා වගේම මේ න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය ක්‍රියාකාරී මට්ටමේ තියෙන්න නම් තාරකාවක් සඳහා අවම ස්කන්ධයකුත් අවශ්‍ය වෙනවා කියන එකයි. ඉතින් තාරකා විද්‍යාක්ෂීන් විසින් දැනට ගවේෂණය කරලා තියෙන කුඩාම තාරකාවත් ප්‍රමාණයෙන් අපේ පෘථුවියට වඩා දසගුණයක් විශාලයි. කේතනාමයෙන් EBLMJ.555 ඇලිරක් 57AB ලෙස හඳුන්වන මේ තාරකාව ප්‍රමාණයෙන් අපේ සෙනසුරට සමානයි. ඉතින් තාරකාවක කුඩාම ප්‍රමාණය මේකනම් සූර්යයා පෘථුවියට වඩා කුඩා වුණොත් ඒ ස්කන්ධය සූර්යයා තුල න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියක් සිදු කිරීම වෙනුවෙන් කොහෙත්ම ප්‍රමාණවත් නොවන ස්කන්ධයක් නිසා සූර්යයා ක්‍රමයෙන් නිවී යාමට පටන් ගන්නවා. ඒ අනුව මේ ක්‍රියාවලිය නිසා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන එකම තාරකාවත් අපිට නැති වෙලා යාම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ තත්වයක අවසන් ප්‍රතිඵලය වෙන්නේ මෙච්චර කාලයක් සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ සූර්යයා වටා කක්ෂගත වුණු සියලුම ග්‍රහලෝක සහ ග්‍රහ වස්තුන් සූර්යාගේ ගුරුත්වාකර්ෂණය අහිමි වීමෙන් තමන්ගේ කක්ෂවලින් පිට ඉබාගතේ ගමන් කිරීම නිසා සෞර ග්‍රහ මණ්ඩලය ක්‍රමයෙන් විදිල යන එක. එතකොට පෘථුවිය සූර්යාට වඩා විශාල වෙන්න පුළුවන් අනිත් අවස්ථාව. ඒ කියන්නේ පෘථුවිය සූර්යාගේ වර්තමාන ප්‍රමාණයට වඩා විශාල කරන එක. ඉතින් මම කලින් කතා කරපු අවස්ථාවේ විදියට නෙවෙයි මේ අවස්ථාවේදී අපේ අවසානය සිද්ධ වෙන්නේ. මොකද සූර්යා අපේ පෘථුවියේ පරිමාණය වගේ 13 ලක්ෂ ගුණයක් විශාලයි වගේම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්ධයෙන් 99%කටත් වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ අපේ සූර්යා වීම නිසා. ඉතින් පෘථුවියේ ප්‍රමාණය වර්තමාන සූර්යාගේ ප්‍රමාණයට වඩා විශාල කරොත් ඒ කියන්නේ ආසන්න වශයෙන් පෘථුවියේ වර්තමාන පරිමාණය ඊට වඩා 13 ලක්ෂ ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් සහ පෘථුවියේ වර්තමාන ස්කන්ධය දැන් තියෙන ස්කන්ධය වගේ 3,33,000 ගුණයකට වඩා වැඩි කරොත් අපිට හිතන්න තියෙන වැදගත්ම දේ තමයි මේ වගේ ස්කන්ධයකදී අපේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය කොච්චර ප්‍රබල වේද කියන එක ගැන. මොකද මේ වෙනකොට අපේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලය එහි වැඩි වූ ස්කන්ධයට සමානවම තිබුණට වඩා 3,33,000 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලායි තියෙන්නේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 60ක් වෙන ඔයාගේ බර මේ වගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් යටතේ ටොන් 20කට ආසන්න වෙනවා කියන එකයි. ඉතින් මේ වගේ අති ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් මිනිසුන් වෙන අපිට තියා පෘථුවියේ ඉන්න කිසිම ජීවියෙක්ට දරා ගන්න නම් බෑ. මොකද මේ වගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් අපේ ඇටකටු පවා කුඩු කරමින් අපිව පොළවට ඇද ගැනීමට සමත් වෙන නිසා. ඉතින් නොව නිකමට හරි හිතනවා නම් මේ වගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් යටතේ මොනියම් හෝ ජීවියෙක්ට මේ පෘථුවියේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඇත්තටම යථාර්ථයේදී මේ වගේ ස්කන්ධයක් තියෙන ග්‍රහලෝකයක් එහි හරය තුල ප්‍රමාණවත් තාපයක් සහ පීඩනයක් ජනනය කරමින් ක්‍රමයෙන් තාරකාවක් බවට පත් වෙන නිසා මේ වගේ ස්කන්ධයක් සහ ගුරුත්වාකර්ෂණයක් තුල පෘථුවියේ කිසිම ජීවියෙකුට තව දුරටත් පවතින හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපේ පෘථුවියත් ක්‍රමයෙන් දැවැන්ත තාරකාවක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් විදියට තරු දෙකක් එකිනෙකා වටා කක්ෂගත වෙන සහ එම තරු වටා සිසු ග්‍රහලෝක කක්ෂගත වෙන වීමේ තරු පද්ධතියක් බවට අපේ සෞර ග්‍රහ මණ්ඩලය අවසානයේදී පත්වෙනවා.